බෞද්ධ ආරක්ෂා විදි ප්‍රථන සූත්‍රයේ නිධාන කතාව පෙර දමදිව වේසාාලී නම් ඉතා සමර්දිිමත් නගරයක් විය. එහි රජවරු හද්දා සත්්‍යය හදදනෙක් විසූහ එපමණක්ම යුවරජ ඇමති බාණ්ඩාගාරික ආදීහූද විසූහ බොහෝ මනුෂ්‍යයෝධ විසූහ සත්තහස් සත් සය හතක් ප්‍රසාදද එපමණම කූටාගාර උයන් පොකුුණුදවිය එක් කලෙක ඒ නගරයට වැසි නොලැබිණ ගොවිතන් පාලුවිය ආහාර හිඟයක් විය සෑහෙන පමණට ආහාර නොලැබීමෙන් බොහෝ දෙනා රෝගාතුර වූහ දුප්පත්තු මැරැනට වූහ මලමිණ නගර සමීපයේම දැමීම නිසා නගරයේ කුණප ගන්ධය පැතිරෙන ඒතුවෙන් බොහෝ අමනුෂ්‍යයෝ නගරයට ඇතුළු වූහ එයින් වඩාත් මිනිස්සු මැරෙන්නට වූහ අහිවාතක නම් වූ නපුරු රෝගයක් ද නගරේහි පැතිරිෙන රෝගබය අමනු්‍ය බය දුර්භික්ෂ බය යන තුනෙන් නගරය විනාශවන්නට විය. නගර වැසියෝ රජවෙත ගොස් දේවයන් වහන්ස දැන් මේ නගරය රෝගබය අමනුෂ්‍ය බය දුර්භික්ෂ බය යන වුවදුරු තුනෙන් විනාශවේ ගෙන යන්නේය. පෙර රජවරුන්ගේ කාලවලදී මෙබඳ විපතක් නොවීය. ඔබවහන්සේගේ අධාර්මිකත්වය නිසා මේ විපත පැමිණියහ යැයි සිතම්හ යැයිකීහ. රජතුමා තමා අතින් සිද වූ කිසි වරදක් නොදැක, සන්තාගාරයට ජනය රැස්කරවා ජනයා රැස්කරවා මාගේ අදමිටු කමක් ඇතිවේ දැයි විමසන්නට විය. මාජනයාද රජුගේ වරදක් නොදුටුවහ රජුගේ දෝෂයක් නොදක්නාවූ ඔවුහු මේ විපත සංසිදවන්නේ කෙසේද යැයි කතාගලහ. එකල පූර්ණ කශ්්‍යප මක්කලිකෝසාල අජිතකේෂකම්බලි පකුදකච්ඡායන නිගන්ට නාදපුත්ත සංජය බෙල්ලටියපුත්ත යැයි අපි බුදුම්හ යැයි ප්‍රධඥ්ඥා කරන ශාස්තෘුවරයෝ සදනෙක් තබද ඔයිසූහ ඇතැම් හු ඔවුන්ගෙන් කැනෙකු මේ නුවරට පමුණවා ගතහොත් මේ බය දුරුය හැකියි කීහ. ඇතැම් හු දැනට බුදුන් වහන්සේ ලෝ පහළව සෞ් සතුන්ගේ යහපත පිණිස දහම් දෙසන්නහ උන්වහන්සේ මහා ඉර්දිී ඇතිසේක මහා ආනුභාව ඇතිසේක උන්වහන්සේ මෙහි පමුණවාගතහොත් සියලු බය දුරුවනු ඇතැ යහ බොහෝ දෙනා ඒ අදහස්සටකගවී අප විසින් දූතයන් යව්වහොත් උන්වහන්සේ මෙහි වැඩම කරනු ඇත්දැයි කතා කළහ. බුදුවරයෝ අනුකම්පකයෝය අප දූතයන් යියව්වහොත් උන්වහන්සේ පැමිණෙනු ඇතයයි අන්‍යයෝකීහ. ඒ භාග්‍යවතුන් වහන්සේ රජකහනුවර වැඩවැසිති බිම්සර රජ උන්වහන්සේට වටැන් කරයි. සමහර්වෙට බුදුරජාණන් වහන්සේට මෙහි වැඩම කිරීමට ඔහු ඉඩ නොදනු ඇතැයි ඇතැම් හු කීහ. එසේනම් බිම්සර රජුට දන්වා යවා බුදුන්වහන්සේ මෙහි වැඩමකරවා ගමු යැයි බොහෝ පණුරු සහිතව ලිච්චවී රජුන් දෙදෙනෙකු සේනාවද සමග බිම්සර රජවෙතය වූ ඔහු රජගානුවර බිම්සර රජවෙතගොස් පඩුරු දී කාරණය එතුමාට කියා බුදුවහන්සේ තමන්ගේ නගරයට එවන ලෙස කීහ. රජතුමා අය නොපිලිගෙන එසේ නම් ඒ කරගන්නා හැටි තෙපිම දැන ගනී යැයි කහ. එකල්හි ඔවුහු බුදුරදුන්වෙතගොස් ස්වාමීණී අපේ නගරයට බය තුනක් පැමිණ ඇත අප කෙරහි අනුකම්පාකොට නුබවහන්සේ එහි වැඩම කළහොත් අපට ශාන්තියක් වන්නේ යැයි සල කළහ තතාගතයන් වහන්සේ ආවර්ජනා කරණසෙක් එහි වැඩම කර රථන සූත්‍රය දේශනා කළ කල්හි වේශාලී නගරයේ බය සංසිධන බවහා එහි ආරක්ෂාව කෝටි ලක්ෂයක් සක්කලවල පිහිටන බවත් ස්වාසූ දහසක් සත්වයන්ට ධර්මය අවබෝධ වන බවත් දැන ඔවුන්ගේ ආරාධනාව ඉවසා වදාල සේක. බිම්සර රජු තතාගතයන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කිරීමේ ආරාධනාව ඉවසා වදාළ බව අසා උන්වහන්සේට වැඩම කරනු පිණිස නගරේ සිට ගංගාව දක්වා පස්යොදුන් මග සමතලා කරවා යොදුනෙන් යොදුන විහාර කරවා වැඩමවීමට කාලය තතාගතයන් වහන්සේට දැන්වීය තතාගතයන් වහන්සේ පන්සීයක් භික්‍ෂූන් වහන්සේද සමග මගට පිළිපන්සේක. රජතුමා මග මල් අතුරුවා මඟ දෙපස පුන්කලස් කෙසල් ගස් පිහිටවා කොඩි ඔසවා තතාගතයන් වහන්සේට සේසත් දෙකක් හා භික්‍ෂූන් වහන්සේට එක්කෙක් සේසත බැගින් ඔසවා තමාගේ පිරිවරජනයා සමග සුවඳමල් ආදියෙන් පුදමින් එක එක දිනක් එක්කෙක් විහාරයක බුදුරදුන් සහිත මහාසඟන වාසයකරවමින් මහදන්දමින් මහත්පුූ පෙරහරින් සංඝ්‍යා සහිත තතාගතයන් වහන්සේ ගන්තෙර දක්වා වැඩම කරවා. තතාගතයන් වහන්සේ ගගීන් එතර කරවනු පිණිස නැවපිළියල කරමින් තතාගතයන් වහන්සේ ගන්තෙරට පැමිණි බව විශාලා මහනුවර රජුන්ට දන්වාය වීය. ඔවුහු අපි දවීගුණකොට තතාගතයන් වහන්සේට පුදමු යැයි විසල්පුරයේ සිට ගංගාව දක්වා තුන්යොදුනක් මග සරසවා ගන්තෙරට පැමිණිය බිම්සරු රඩතුමා පිළියල කර වූ නැවට නැග තතාගතයන් වහන්සේ එහි පනවනනාද බුද්ධාසනයහි වැඩහුන්සේක රජතුමා තතාගතයන් වහන්සේ අනුව යන්නේ ගගදියට බැස ජලයහි කරවට දක්වා ගමන්කොට ස්වාමිණී පබහන්සේ වැඩම කරනතුරු මම මේ ගන්තෙරම වෙසමි යැයි සැලකොට නැවතුනේය. යාත්‍රාව ගඟදියහි ගමන්කත්තේය. ගගහිදී දෙවියෝධ නාගයෝද තතාගතයන් වහන්සේට මහා උත්සවෙන් පූජාපවත් වූහ. තතාගතයන් වහන්සේ පිළිගැනීම සඳහා ලිච්චවීහූද කරවටතෙක් ගඟදීයට බැස ආහ. එකනෙහි සතරදිගින්ම මහා වැසි කලු නැගෙන් නැටවිය. තතාගතයන් වහන්සේ ලිච්චවීන්ගේ බිම පාතබනු සමගම මහා වැසි වසි නටවිය ඒ ඒ තැන ධන පමණට උකුල පමණට කරවට පමණට ජලය ගලා යන්නටවිය. මලකුණු සියල්ල පාවී ගියේය මොලු පෙදෙස පිරිසිදු විය. ච්චවීහු තතාගතයන් වහන්සේට සේසත්හතරක්ද භික්‍ෂූන්ට සේ සත් දෙක බැගින්ද ඔසවමින් මහා පෙරහරින් යොදුන යොදන තතාගතයන් වහන්සේ වාසය කරවවිින් මහ දන් දෙමින් තෙදිනකින් තතාගතයන් වහන්සේ විශල් නුවරට පමුණුවාගත්හ. තතාගතයන් වහන්සේ නගර දවාරයට පැමිණෙන කල් හි මහේෂාක්‍ය දේවතා වෝද එහිපැමණියහ. ඔවුන්ගේ පැමිණීමෙන් බොහෝ අමනුෂ්‍යෝ නගරේ නිවත් වූහ. තතාගතයන් වහන්සේ නගර දවාරයේදීම අනුද මහතරුන් අමතා මේ සූත්‍ර ධර්මය උගෙන ලිච්ෂවී කුමර සමග විසල්පුර ප්‍රාකාරත්‍ර ඇතුළත ඇවිදිමින් පිරිත කරන්න යයි මහානුභාව සම්පන්න රථන සූත්‍ර ධර්මය වදාලසේක ආනන් ස්තවීරයන් වහසේ තතාගතයන් වහන්සේගේ සෛලමය පාත්‍රයට පැන් ගෙන පිරිත් බෙනමින් පැඉසිමින් මුළු නගරය සැමතැනම සංචාරය කළ है. ආනන් දිස්තවීරන් වහන්සේ පිරිත් ආරම්භ කෙරෙත්ම නගරෙහි තැනතන සැඟවී ඉතිරිවී හුන් අමනුශ්‍යයෝධ පලාාගිය है අමනුෂ්‍යන් පලායත්ම මිනිසුන්ගේ රෝගසුව විය නිරෝග වූ මනුෂියෝ ගෙවලින් නික්ම සුවදමල් ආදියෙන් තෙරුන් වහන්සේ පිදූහ. මහජනයා නගරය මැද රැස්වීම් සාලාව සරසා භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණවූහ. භික්‍ෂු සංඝයා වහන්සේද එහි වැඩ සිටියහ. ආනන්ද ස්තවීරන් වහන්සේද සියලු නගරයෙහි ඇවිද පිරිත්කර නග්‍රවාසීන් හා එහි පැමිණියහ. ශක්‍රදේවේන්ද්‍රතෙමේද දෙදවල්ලොව දෙවියන් හා එහි පැමය සිටියේය තතාගතයන් වහන්සේ ඒ සමාගමේදී රතන සූත්‍රය දේශනා කළ සේක ඒ ගාථාවල ආज්ඥාව කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෝ පිළිගත්හ දේශන අවසානයහි සකල උපද්‍රවයෝම සංසිදුුනාහ මහජනයාසෝපත් වූහ සවාසූ දහසක් සත්වයනට ධර්මය අභි සමයවිය. මෙසේ පිළිවලින් තතාගතයන් වහන්සේ එහි දින හතක්ම ඒ සූත්‍රය දේශනා කළහ. දින පතාම සුවාසූ දහස බැගින් සත්වයෝ නිවන්දුුටහ. රතන සूත්‍රය කෝටි සත සහස්සේසූ චක්කා වාලේසු දේවතා යස්සානන් පතිගන් හන්थී ියංච වේසා ලියං පොරේ රෝගා මනුස්ස දුබ්බික්ක සම්භූතං තිබදං බයං කිප්ප මන්තරදාපේසී පරිත්තංතක් බනාමහේ යානීද භූතානි සමාගතානි බුම්මානිිවා යානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමන බවන්තුූ අතෝපි සක්කච්ච සුනන්තුු භාසිතං තස්මාහි භූතා නිසා මේේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහි නේ රක්කත අප මත්තා දෙක යංකිංචි විත්තං ඉදවා හුරංවා සගේසු වායං රතනං පනීතං නනෝ සමං අත්තිි තතාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තිහෝතු තුන කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්‍ය මුණ සමාහිතෝ නතේන දම්මේන සමත්්‍යිකිංචී ඉදම්පි දම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අතර යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයේ සුචින් සමාධිමානන් තරිකං්ඥමාහෝ සමාධිනාතේන සමෝන විජ්ජතිී ඉදම්පි දම් මේ රතනං පනීතන් ඒතේන සච්චේන සුවත්ති හෝතු පහ ඒ පුද්ගලා අට්ට සතම්පසත්තා චත්තාාරි ඒතානි යුගානි හොන්ති තේ දක්කිනෙයා සුගතස්සසාාවකා ඒතේ සුදින්නානිි මහප්පලානී ඉදම්පි සංගහේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ය ඒ සුප්පයුත්තා මනසාදල්හේන නික්කාමිනෝ ගෝතම ශාසනම්හිී ඒ ප්‍රති පත්තා අමතං විගයිහ ලද්දාා මුදා නිබ්බුතිං බුංජමාන ඉදම්පි සංගහේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අ යතිින්ද කීලෝ පටවින් සිතෝසියා චතු්භිවාතේබි අසම්පකම්පියෝ තදූපමං සපපුරිසං වදාමී යෝ අරිය සච්චාන අවෙච්ච පස්සති ඉදම්පි සංගහේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අට ඒ අරිය සච්චානි භිභාවයන්තිී ගම්භහිර ප්ඥේන සුදේසිතානිීකිංශාපි තේ හොන්ති බුසප්ප මත්තා නතේ බවං අට්ටමං ආදියන්තිී ඉදම්පි සංගහේ රතනං පනීතං ඒතේන සච්චේනස්වත්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය තැස්සු දම්මා ජහිතා බවන්තිී සඛය දිිට්ටි විචකින්චි තංච සීලබ්බතං වාපි යදත්තිීකිංචි චතුහපායේච හිච්ච විප්‍රමුත්ෝ චාබිටානානිි අබබ්බෝ කාතුන් ඉදම්පි සංගිහහි රතනං පණහිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු දය ගංචාපි සෝකම්මං කරෝති පාපකං කායන වාචා උද චේදසාවා අබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතා දික්්ඨ පදස්ස වෘත්තා ඉදම්පි සංගිහේ අතනන් පනීතං ඒතේෙන සච්චේන සුවත්ති හෝතු එකා වනප්ප ගුම්බේ යතා පුස්සි තක්ගේ ගිම්හාාන මාසේ පටමස්මින් ගිම්හේ හතුූපමං දම්ම වරං අදේශයි නිබ්බාන ගාමිං පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේෙන සච්චේන සුවත්ති හෝතු දො වරෝ වරඥු වරදෝ වරහරෝ අනුත්තරෝ දම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ධාතුන කියීනං පුරාණං නවං නත්ති සම්බාවං මිරත්්‍ර චිත්තා ආයතිකේ බවස්මි තේකීන බීචා අවිවුල් හිච්චන්දා නිබ්බන්ති දීරා යතා යම්පදීපො ඉදම්පි සංගිහි රතනං පනීතං ඒතේන සච්චේනස්ුවත්ති හෝතු ද යානීද භූතානි සමාගතානී බුම්මානිවා යානිව අන්තලික්කේ තතාගතං දේව මනුස්ස පූජිතං, බුද්ධං නමස්සාම ස්ವත්್ති ෝතු. පාව යානීද භූතානි සමාගතානී බුම්මානිවා යානිව අන්තලික්කේ තතාාගතං දේව මනුස්ස පූජිතං දම්වන් නමස්සාම ස්ವත්ති හෝතු යානීද භූතානි සමාගතානී බුම්මානිවා යානිව අන්තලික්කේ තහාාගතන් දේව මනුස්්‍ය පූජිතං සංගන් නමස්සාම සුවත්ති හෝතු. කෝටි සත සහස්සේසූ යනාදී ගාතා දෙක රතන සූත්‍රයේ ගුණ දක්වන ගාතා දෙකකි. ඒවා සූත්‍රයට අඇත් නැත. යානීද භූතානි සමාගතානිී ආද දාහතර පහළව දාස යන අවසාන ගාතා තුන සක් දෙවිඳු විසින් කියලද ගාතා තුනකි. බුදුරජාණන් වහන්සේ විසින් වධාරණ ලදයේ යානීද භූතාන් යනාදී ගයෙහි පටන් කීනං පුරාණං යනාදී ගාථ වදක්වා ඇති ගාතා තෙලෙසය මේ සෝත්‍රය බොහෝ අනුහස් ඇත්තේය මේ දිනපතා භාවිතා කරන තැනැත්තාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙයි රෝගදුරුවයි අමනුෂ්‍ය බය ඇති නොවෙයි ගොවිකම් වෙලදාම් ආදී රැක ආවල් දියුණුවයි සැදහෙන් අසන්නහුන්ට රෝග ආදිය දුරුවයි මෙයින් වඩාත් ගුණ ලැබෙන්නේ සූත්‍රයේ තේරුමදනගෙන භාවිතා කරන්නහුන්ටය ජනපදරෝග දුරුවීමට රෝග බය පවත්නා ප්‍රදේශවල ඇවිද පිරිත්පැන් ඉස්සමින් මේ පිරිත කියිය යුතුය. මෛත්‍රී සූත්‍රයේ නිධාන කතාව ුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේදී වස් එලබීමට ලංවන කල්හි බොහෝ භික්‍ෂූන් උන්වහන්සේ වෙත පැමිණ කමටහන් අසාගෙන ඒ ඒ පෙදෙස්වලට ගොස් වස් එළඹ කාලය තුළදී අරහත්වය පැමිණීමේ බලාපොරොත්තුවෙන් භාවනා කළහ. තතාගතයන් වහන්සේ සැවැත්නවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන අවස්ථාවක වස් එලබීමට සමීප කාලයේ භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් උන්වහන්සේගෙන් කමටහන ගෙස් ගෙන වස් එලබීමට සුදුසුතනක් ස්වයමින් දනව සැරිසරා යන්නාහු. ප්‍රත්‍යන්ත ප්‍රදේශයේ හිමාලය හා සම්බන්ධ වූ වනගත සිසිල් සෙවන ඇති, අතුල රිදී පටවල්මෙන් රමණීය සුදු වැලිතලා තැනතන ඇති පිරිස්දු සිසිල් ජලයෙන් පිරුණු ්‍රමණය ජලාශය කැති එ පර්වතයක් දුටහ. ඒ භික්‍ෂූහු එදින රාත්‍රියයි එහි වැස, පසුදින සමීපයහි වූ ගමකට පිණුස් පිණිස පිවිසියහ. ඒ ලඟින් ලඟින් පිහිටි ගෙවල් දහසක් ඇතිගමකි එහි මනුෂ්‍යෝද පින් කැමැත්තෝය ඒ ප්‍රත්‍යන්තයට පැමිණීම මද බැවින් ගම් වැසියෝ භික්‍ෂූන් දැක ඉතා ප්‍රීතියට පැමිණ දන් පිළිගන්වා වස්විසීමට ආරාධනාකොට උන්වහන්සේලාට විසීම පිණිස වනෙහි කුටි පන්සිී යක්ක්ද පිළියල කළහ. භික්‍ෂූහු දෙවන දින අන්ගමකට පිළු පිණිස පිවිසියහ ඒ ගමේ වැසිියෝ ද එසේම වස්විසීමට ආරාධනා කළහ. ඔවුන්ගේ ආරාධනාව පරිදි භික්‍ෂූහු හි වස් එලැඹ රුක්මුල්වල හිද කමටහන්මැනී කරන්නට වන් සිිල්වාත් භික්‍ෂන්ගේ තේජෙස නිසා ඒ ගස්වල දෙවියන්ට නොවිසිය හැකි විය භික්‍ෂන්ගේ භික්‍ෂන් නැගී යනතුරු ඔවුහු තමතමන්ගේ විිමන්වලින් ඉවත්ව දරුවන්ද ගෙන තැනතන ඇවිදින්නට වූහ දෙවියෝ මේ භික්‍ෂූ කවදා යද්ද යැයි බලා සිටිය है වස් එළඹුණු එතන තෙමසක්ම වෙසෙනබව දැනගත් දෙවියෝ එපමන දික් කලා ක අපපට විමානවලින් වැැහැරව නොවිසිය හැකිය සැමදනම එකතුව භික්‍ෂූ බියගන්වා පළවා හැරීමට කතා කරගත්හ ඔහු රාත්‍රී කාලයේ රුක්මුල් වලහිද භාවනා කරන භික්ෂූ න් වහන්සේ ඉදිරියට බයානක යක්වෙස් ගෙන පෙනී සිටින්නටත් නපුරු හඬනගන්නටත් පටන් ගත් නපුරු රූප දැක නපුරු අඩ අසා භික්‍ෂන්ගේ හදවත් වෙවුලන්නට විය උන්වහන්සේලාට කමටහනෙහි සිත පිහිටුවා වාසය නොකළ හැකිවිය නිතර බියවන්නා වූ ඒ භික්‍ෂූන්ගේ සිහි අද දුබලවිය. අසිහයෙන් වෙසන උන්වහන්සේලා වෙත රුක් දෙවියෝ ඉවසිය නොහෙන දුර්ගන්දයෙන් ද එලවන්නට වූහ එන් ඔවන්ට හිසෙහි බලවත් වේදනාද ඇතිවිය. භික්‍ෂූන්ගේ ශරීරද ක්‍රමයෙන් දුබල වීගියය එහෙත් තමන් නිසා අනෙකුට කරදරයක් වීම නොකමැතිවන්නා වූ ඒ ගුණවත් භික්‍ෂූන්ගෙන් එක් නමකුදු කීමෙන් අන්්‍යන්ට කරදරයක් වේදෝ ය සිතා තමාට ඇති කරදරය අන් කිසිවෙකුට නොකීහ. එක් දවසක් සංගස්ථවීරයන් වෙත සියලු භික්‍ෂූන් රැසූ කල්හි භික්ෂූන් පෙරට වඩා දුබලව සිටින බව උන්වහන්සේට පෙනී ඇවැත්න මෙහි පැමිණ මුල් කාලේ ඔබවහන්සේලා පැහැපත් ශරීර ඇතිව පිනාගිය ඉඳුරන් ඇතිව විසුවාහුිය. දැන් ඔබවහන්සේලා වැහැරීගිය සියුරු ඇතිව නොපහන් ඉන්දුරන් ඇතිව වෙසෙන්නාාහුය. ඔබවහන්සේලාට මෙසේ යම්කිසි කරදරයක් ඇත්දැයි කීහ. එකල් හි එක් භික්ෂුවක් තමාට ඇති කරදරය පැවසීය සෙසු භික්ෂූහූද තම තමන්ට ඇති කරදර ඇති බවකීහ. එකල් හි මහතරෝ න් වහන්සේ ඇවැත්නි බුදුරදුන් විසින් පෙරවසය පසුුවසය යැයි වස්විසිම් දෙකක් අනුදැනැත්තේය මේ සෙනසුන අපට අසත් ප්‍රායය අපි බුදුරදුන් වෙත ගොස් මේ කරුණ සැලකොට සුදුස සැසුනක් උන්වහන්සේ ගෙන් දැනගමු යයකී है සැවදනා වහන්සේ මෙල් එය පිළි ගෙන සෙනසුන් තැන්පත්කොට පාසිවුරු ගෙන සැවත්නුවර ජේත වන රාමයට ගොස් තතාගතයන් වහන්සේ වෙත ගියහ එකල් හි තතාගතයන් වහන්සේ මහනෙන වස්කාලයේ චාරිකාවී නොහැසිරෙන පරිදීම සිකපද පනවා තිබියදී තෙපි කුමක් පිණිස මෙහි ඇවිදින්නාහුද යැයි වදාලසේක වික්ෂූහු කාරණය සැලකළහ තතාගතයන් වහන්සේ ලොව බලා වදාරා මුළු දමදිව ඔවුනට සත්ප්‍රාය අන් එකද තැනක් නොදැක මහනිනි තොපට සුදුසු අන් එකද තැරක් නැත තෙපි එහිම වෙසමින් අරහත්වයට පැමිණෙන්නාහුිය මහ තෙපි ගොස් එහම වෙසෙව් තෙපි රුප්තෙවියන්ගේ අභය කැමැත්තහුුණම් මේ පිරිත උගනවු මේ තොපට ආරක්ෂාවද කමටහනද වන්නේය යැයි මෛත්‍රී සූත්‍රය හෙවත් කරණිය මෙැත්ත සූත්‍රය වදාලසේක ඉක්බිති තතාගතයන් වහන්සේ මහනනි තෙපි ගොස් ඒ වනේහිම වෙසෙව් මේ සූත්‍රය මාසේ ධර්මශ්‍රවනය කරන අට දිනෙහි ගෙඩිය ගසා ෆ්‍රැස්වී සජ්ජායනා කරව මේ සූත්‍රයෙන්ම ධර්මකතා පවත්වවු මේ සූත්‍රයේ ගැනම ධර්ම සාකච්ඡා පවත්වාවු මේ සූත්‍රයෙන්ම අනුමෝදනා බණ කියාව මේ මෛත්‍රී කර්මස්ථානයම වඩව් තොපට ඉන් පසු දෙවියන් භයනකාරමුණු නොදක් වනු ඇත ඔෝහු තොපගේ හිතවත්තාව වන්නාහ යැයි වදාල සේක. භික්‍ෂූහු තතාගතයන් වහන්සේ වැඳ එහි ගොස් වෙසෙමින් බුදුරදුන් වදාළ පරිදිී කළහ එතැන් පටන් අමනුෂ්‍යයෝ භික්‍ෂූන්ට හිතවත් වී අනේක ආකාරයෙන් උපකාර කරන්නට වන්න දෙවියන්ගේ උපකාර ලබා ඒ භික්ෂූහු වස්කාලේ ඇතුළත අරහත් පලයට පැමිණ ශ්‍රමනකෘත්තිය අවසන් කලෝය මෛත්‍රී සූත්‍රය යස්නානු භාවතෝ යක්කා නේව දස්සෙන්ති හිංසනං යම්හි චේවානු යුන්ජන්තෝ ප්‍රත්තිින්දිව මතන්දිතෝ සුකං සුපති සුත්තෝච පාපංකංචි නපස්සති ඒව මාදි ගුණෝ පේතන් පරිත්තන්තන් බනාමහේ. හරණනිය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභි සමච්ච සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස මුදු අනතිමානී සන්තුෂසකෝච සුභරෝච අප කිච්චෝච සල්ලහුක වෘත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප ගබ්බෝ කුලේසු අනනු ගිද්දෝ. නච්ච කුද්ධං සමාචරේ කංචි ඒන විഞ්ඥු පරේ උපවදු. ಸುಕನෝවා ಕೇමಿನೋ ಹොಂತು ಸಬ್ಬೇಸತ್ತ ಭವಂತು ಸುಕಿತತ್ತ ඒ ಕೇಚಿಪಾಣಭತತ್ತಿ ತසාವ ತಾವರವಅනවಸೇಸ දೀಗವ මಹಂತಾವ ಮಜ್ಜಿಮ ರ್ಸಕಾಅನುකತೂಲ ದಿಟ್ठವ ඒವ අದ್ದಿ್ಟ ஏಚದೂರೆ වසಂತಿಯವಿದූරೆ ಭೂತವ සಂಭವೇಸೀವ සබ්බේ සත්තා භවන්ත සුකිතත්තා න පරෝ පරං නිකු බේත නාතිම්්‍යේත කච්ච තිනංකංචි ්‍යාරෝසනා පටිග සං්ඥා නා්‍යම්ඥස්ස දුහ මිච්චෙය මාතා යතා නියන් පුත්තං ආයුසා එකපුත්ත මනුරක්කේ ඒවාම්පි සබ් භූතේසු මානසං භාවයේ අපරිමානං මෙත්තං සබබ ලෝකස්මිං මානසං භාවේ අපරිමානං උද්දං අදෝ්ච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්දෝ ඒතං සතිං අදිිට්ටේය බ්‍රක්්මමේතං විහාරං ඉදමාහු දෙෙට්ටංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ මේසු විනෙය ගේදං නැහි ජාතු ගබ්බ සේයං පුනරේ තීතිී. මෙය විශේෂයෙන් දෙවියන්ට ප්‍රිය පිරිතකි. ඒ නිසා මෙය භාවිතා කරන තැනැත්තා දෙවියන්ට ප්‍රියවෙයි. එහන් දෙවියන්ගේ ආරක්ෂාව ඔහුට ලැබේ. අමනුෂ්‍යන්ට හා මනුෂ්‍යන්ටද ප්‍රියවෙයි. එබැවින් ඔහුට අමනුෂ්‍ය උපද්‍රවයන් හෝ සොරසතුරු බියද හඩුවයි. ඔහුට ගිය ගියතැන සැලකිලි ලැබෙයි මෙන් ලැබෙන පලේ අඩුවක් නැතිව ලැබීමට නම් මෙහි අර්ථද තේරුම් ගෙන භාවිතා කළ යුතුය එසේ කරන්න හුට මෙය භාවනාවක්ද වෙයි. කන්ද පිරිත විරූපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතෙහි මේ ජබ්‍යා පොත්තෙහි මේ මෙත්තං මෙත්තං කන්හා ගෝතම කේහිචය අපපාදකෙහි මේ මෙත්තං මෙත්තන් දිිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙතම් බහුප්පදේහිමේ මාමං අපාදකෝ හින්සි මාමං හින්සි දිපාදකෝ මාමන් චතුප්පදෝ හින්සි මාමං හිංසි බෞුපදෝ සබබේ සත්තා සබ්බේ පානා සබ්ේ භූතාචකේ වලා සබබේ බද්‍රාණි පස්සන්තු මාකංචි පාප මාගම அ්ப்பமானනෝ බුද්ध අපமானනෝ දම්මෝ අපமானනෝ සංங்கෝ පමානවන්තානි සිරිින්ස පාන అහි විච්చිका සතපදි ఉන්නානාීసරු ూசிका කතා මේ රக்கா කතාම පරිතා පටික්క මන්තුභූතානී சෝহাං නமෝ වගව නமෝ සతන්නసම්මා සంබුද්ධානන්තිి පිරිත සර්පයන් බහුල පෙදෙස්වල වෙසෙන ආරක්ෂාව සඳහා භාවිතා කිරීමට තතාගතයන් වහන්සේ විසින් වදාාරණ ලද්දකි මේ භාවිතා කරන තැනැත්තා සර්පයෝ දෂ්ටනොකෙරෙදී මේ සර්ප විශය බස්සවන මන්ත්‍රයක් ලෙසද භාවිතා කරද මේ පිරිත අගුත්‍ර නිකාය චතුෂ්ක නිපාතයෙන් හා චුල්ලවගග පාලියයේ කුද්දක වත්තු කන්දකේද දක්නාා ලැබේ කද පරිත්්‍යයන නමතබා ඇත්තේ කුද්දක වත්තු කන්දකය ආනිසා වියහැකිය සර්පියයන් බහුල පෙදස්වලේ අනමවිටද මෙය කියා යනු. ෝ මෝර පරිත්තය කොටස් දෙකකී නියුත්තය ඉන් එක් කොටසක් උදේට කීම පි නිසයි අනිො සවසට කීම පිනිසයි උදයට කියන කොටස මෙසේය хදේතං ಚක්ಕුಮ ඒකරಾජා හරිස්සವන්නෝ ಪටවිප්පಭාಸು තಂತං නමස්್සාමි හරිස්සවන්නං ಪටවිප්ප ಭාසං ತයජජගುತ್ತ විහිරේමුು දිවසං ඒ ಬ್ಾක්್මන ವේදගೂ සಬ්බදම් මේේ තේමේ නමෝතේචමං පාලಯන්තුು නමත්್ತು බුද්ධානං නමත්್තුು බෝධಯ නමෝ විමුත්್තාන නමෝ විමුತ್ತಯ සවසට කියන කොටස අපේතයං චක්කුමා ඒකරාජ හරිස්ස වන්නු පටවිප්ප බාසෝ තන්තං නමස්සාමි හරිස්ස වන්නං පටවිප්ප බාසං තජ්ජගුත්තා විහරේමු රත්ತින් ඒ බ්‍රාක්්මන වේදුගූ සබ්බදම්මේ තේමේ නමෝ තේචමං පාලයන්තුූ නමත්තු බුද්ධානං නමත්තු බෝධයා නමෝ විමුත්තානං නමෝ විමුත්್තියා. මේ ස ආසුනොවී විසීම සඳහා භාවිතාට සුදුසුපිරිතකි. මේල මුදල් වටිනා බඩු ඇතිව වෙළදා මාදිය පිණිස පිට පලාාත්වල හැසිරෙනයට ආරක්ෂාව සඳහා භාවිතයට මෑයයෝගය. උදෙහි නින්දෙන් අවදි වූ වහාම අසුනෙන් නොනැගෙට පළමූන කොටස කියනු රාත්‍රී නිින්දටයනවිට දෙවන කොටස කියනු. සතාණන් වහන්සේ රණ මොනරව සිට කාලේ සතුරන්ට අසු නොවීම සඳහා මේ පිරිත භාහිත කළ බවත් පිරිත කියන්නට අමතක වූ දිනේ සතුරාගේ උගුලට අස වූ බවත් කියා තිබයි. විස්තර කතාව ජාත කටුවාවෙන් හෝ සිංහල පන්සිය පනස් ජාතක පොතෙන් හෝ දතහැකිය. දජජාගග පිරිත තිපිසෝ ಬගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්චාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුು අනුත්තරෝ පුරිස දම්ම සාරथී සත්್තා දේව මනුස්සානං බොද්ධෝ භගවාති. ස්ವක්කාතෝ භගවතා දම්මෝ සදිිට්ಟිකෝ කාලිකෝ ඒහි පස්ಸಿකෝ ඕපනයිකෝ ච්චතං ವේදිಿ තಬ්බෝ ి್ෝහිತಿ. සుපටි පන්න භගවතో සාාවක සංගෝ ජ පටි පන්නෝ භගවතో සාාවක සංගෝ ඥාය පටි පන්නෝ භගවතో සාාවක සංගෝ සාමీచ පටිಪන්නෝ භගවතో සාාවක සංගෝ යදිදං චත්್తಾර පුරුස යුගాනි අට්ట පොරිස පුදග්ගල ඒස භගවතෝ සාාවක සංගෝ ಆහුනෝ පාහుනಯෝ දක්කි නೆಯෝ అంஞ்சලි කරනීಯෝ అනුත්್ රంపుයක් ಯತ್ತం లోෝక සාಾతಿ. දජග පරිත්ත නම්බූ මේ පිරිත අර්ථ සහිතව පුහුණු කරගෙන භාවිතාකිරීමෙන් රජුන්ගෙන් ස්ොරුන්ගෙන් සතුරන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් නපුරු සතුන්ගෙන් ගිින්න්නෙන් දියෙන් සුළගින්. අකුණවලින් හා තවත් නොයෙක් දෙයින් පැමිණි හැකිසිියලු උදුරුවලින් මිදී සුවසේ දිවිය පැවැත්විය හැකිවන්නේය. මේ පාටතුනෙන් ඉතිපිසෝ භගවා ආදී පළමෝන පාටයමද. සියල උපද්‍රයෝ දුරකර ගැනීමට ප්‍රමාණවත්්‍යය නොයෙක් දේ සිදු කිරීමට එය මන්ත්‍රයක් වශයෙන්ද භාවිතා කළ හැකිය එයින් ඒ ඒ අයකරන ගුරුකම් බොහෝද ඇත යම් පමණකට එය භාවිතාක රැත්නම් ඒ ඒ පමණට පිරිතෙහි ගුණද ඇත්තේය තමාගේ මුවිින්න්නේ බුදුගුණ පාටේ ලක්ෂවාර ගණන් වාර කියා ඇතියෙකු විසින් එය කියතහොත් එහි බල බොහෝ ඇත්තේය එවැනි පුද්ගලයාට සිහිකළ පමණින්මද එයින් බොහෝ ගුණ ලැබෙන්නේය දජගග සූත්‍ර රටුවාවෙේ සඳහන්වන පුවතක් මෙ සේය. දීගවාපී චෛත්‍යයේ වඋනු පිරියම් කරන කාලයේ යම් කිසි කටයුත්තක් සඳහා චෛත්‍යයට නැගුණු තරුණු භික්ෂුවක් ගර්බය දිගේ පහළට ලිස්සා ආයේය එය දුටු බිමසිටි භික්‍ෂූහු ඇවැත්නී දජග්ග පිරිත සිහිකරව යකහ මරණ බයින් බස්නා ඒ භික්ෂුව දජග පරිත්ත සහි කළේය. එක නෙහිම චෛත්‍ය ගර්බයෙන් ගඩොල් කැට දෙකක් නික්මී ඒ භික්ෂුවගේ පාපිළි ගත්තේය. සෑයමත සිටියෝ වැැල් හිනිමගක් බස්වා භික්‍ෂුවගත්හ එකල් හි ගඩොල් කට දෙක චෛත්‍යයට නැවත ඇතුල් විය මේ ප්‍රෞෘත්තිය සඳහන් කොට යස්සාා නුස්සර නේනාපී අන්ත ලික්කේපී පානිිනෝ පතිට්ට මදි ගංචන්ති භූමියවිය සබ්ත යනගය පැරණියන් දජග්ග සූත්‍රයේ මුොලට යොදා තිබෙයි. අසුරුවෙන් හා යුද්ධ කිරීමට දෙවියන් රැසූ අවස්ථාවක සක් දෙවිඳු දෙවන් අමතා පින්වත්න යුද්ධෙහිදී තොපට බියක් ඇැතිගැනීමක් ඇතිවුවහොත් විට මාගේ කොඩිය බලාව එකල් හි තොපගේ බිය සංසිදධන ඇත මාගේොඩ නොදුටහොත් ප්‍රජාපති දෙව්රජුගේ කොඩිය බලව ඒය නොදුඩුවහොත් වරුණ දෙව්රජුගේ කොඩිය බලව ඒය නොදුදුවහොත් ඊසාන් දෙව්රජුගේ කොඩිය බලව යයි අනුශාසනා කළේය ඒ අනුව තතාගතයන් වහන්සේද තමන් වහන්සේගේ ශ්‍රාවට්කයන්ට බියක් තැතිගෙනීමමක් ඇතිවුවහොත් ඒ අවස්ථාවේ ඒ දුරුවනු සඳහා මෙනේ කිරීමට මේ තුනුරුවන් ගුණපාට තුන වදාල සේක මේට දජග්ග පරිත්්‍ය යන නමදී ඇත්තේ සක් දෙවිඳගේ කොඩි බැලීමේ කතාව නිමිත්තකොටගෙන මේ වදාළ බැවිනි. වට්ටක තිරිත පූරෙන්තං බෝයිධි සම්බාරයේ නිබ්බත්තං වට්ටක ජාතියන් යස්ස තේජේන දාව්ගී මහා සත්තං විවජ්ජයේ තෙරස්ස සාරිපුත්තස්ස ලෝකනාතේන බාසිතං කප්පට්ටයි මහාතේජං පරිත්තං තං බනාමහේ අත්ති ලෝකයේ සීලගුණෝ සච්චං සෝචෙය නුද්දයා තේන සච්චේන කාහාමි සච්චි කිරිය මනුත්තරං ආවජ්ජිත්වා දම්ම බලං සරිත්වා බබ්බකේජිනේ සච්ච බලම පස්සාය සච්චි කිරිය මනුත්තරං. ආවච්ජිත්වා දම්ම බලං සරිත්වා පුබ්බ කේජනේ සච්ච බලම පස්සාය සච්චි කිරිය මකා සහං සන්ති පක්කා අපතනා සන්තිපාදා අවංචනා මාතා පිතාචනක්කාන්තා ජාතිවේද පටික්කම. සහ සච්චේ කතේ මයිහ, මහා පද්ජලිතෝ සිකී වජ්්‍යේසි සෝලස කරීසානී දකංපත්වා යතාසිකි සච්චේන මේ සමෝ නත්තිී ඒ සාමේ සච්ච පාරමී. මේ වට්ටක පිරිත ගිනි බයෙන් මිදීම සඳහා භාවිතා කරයි. මේ සඳහන් වන්නේ බෝස්ෂතාාණන් වහන්සේ වටු පැටවෙකුව විසූ කලෙක හටගත්තාාවෝ ලැවගින්නක් නිවනු පිණිස කළ සත්‍යක්‍රියාවකි. එයින් ලැව්ගින්න නිවින ඒ ස්ථානයහිම, කල්පය මුළුල්ලම ගින්නන් විනාශයක් නොවන බව චර්යා පිටක අටුවායකි ආතිබේ මේ කල්පය මුළල්ලෙහි බලය පවත්නා පිරිතාකය කියනු ලබේ අත්ති ලෝකයේ සීලගුණෝ යනාදී මේ ගාතා එන්නේ චරයා පිටක පාලිය පූරෙන්තං බෝධි සම්බාරය යනාදී ගාතා දෙක පසුකාලේ පිළියල වුවකි මේ පිරිත උනරෝගීන්ට වන බැස්සවිම සඳහාද කියති. අංගුලිමාල පිරිත පරිත්තං යං බනන්තස්ස නිසින්න්නට්ටාන දෝවනං උදකම්පි විනාසේති සබ්බ මේව පරිසයං සොත්තිනා ගබ්බ උට්ටානං යංච සාදේති තංකනේ තේරස් සංගුලි මාලස්ස ලෝකනාතේන බාසිතං. කප්පට්ටායි මහාතේජං පරිතං තං බනාමයේ. යතෝහං භගිනි අරයාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්තිි තේහෝත් හෝතු සොත්ති ගබ්බස්සාතිී මෙහි මොලගාතා දෙක අංගුලිමාල පිරිතේ අනුහස් දක්වන ගාථය නීමිත පිරිත අංගුලිමාතරුන් වහන්සේගේ සත්‍යයක් ක්‍රියාවයි එනම් යතෝහං භගිනි යනාදී පාටයයි මේ පිරිත ප්‍රසූත නොකළ හැකිව පීඩා විදිිමි සිටි මවක්කට සෙත්කරනො පිණිස නුදුරජාණන් වහන්සේ විසි නංගුලි මාලතරු නොහන්සේඩු ගණුන් ලද්දකි. ඒ ඔගෙන් අංගුලි මාලතෙරු න් වහන්සේ ේස්ත්‍රිය කරාගොස් යකී සැටියම පෙරහනකින් ජලය පෙරීගියයක්ක් මෙන් කිසිදුු අපහස්ුවක් නැතිව ප්‍රසූතියේ සිද විය දරුවා හා මව සුවපත්විය. ඒ පිරිත අනුභාවය තෙරුන්ොහන්සේ පිරිතකී තැනද පිහිටියේය ඒ අනුභාවය තැන මහපොලෝ පවත්නාතුරුම පවතිී. එය කල්පස්ථායි ප්‍රාතිහාරයක් භාවකයා තිබෙයි. ඒ අස්ථානයට ගැනමිත් ත්‍රැබුවාම තිරිසන් ස්ත්‍රියහුද සුවසේ ප්‍රසෝධ කරති. පසුකාලේ ස්ථානේ මවරුනු දෙෙස අසුනක් තැනවූහමර නිදිිකරතැ බවාම සුවසේ දරුවන් ලබති. ස්ත්‍රිය එතනට නොගෙන ආහැකි කාල්හි ඒ අසුන සෝදා පැන් ගෙනගොස් ඔෝුන්ගේ හිසට වක්කරති එයින්ද මහවුවර සුව සේ ප්‍රසූත කරති මේ අංගුලිමාල පිරිත මහානු භාව සම්පන්න පිරිතකි මහාපිරිතය ය කියනුයේ මටය මෙය ගර්බනීන් සුවපත්කිරීමටම ඇති පිරිතක් නොවෙේ මෙන් සියලුම වුවදුරු දුරු කළහැකය. ඉමංච පන පරිත්තාං න කිංච පරි අස්සං න මද්ධති මහාපරිත්තාං නාමේතාං. යනුවෙන් අටුවාවෙෙහි ඒ බව දක්වාඇත්තේය. සියලුම් රෝගවල්ටත් ඇස්වා කටවා දෝෂටත් මෙයින් බොෝ ගුණ ැබිය හැකිවනු ඇත පැන්වලට තෙල්වලට නූල්වලට පිරිත්කොට සුදුසු පරිදි ඒ ඒදය යුදනු පිරි කී වාර ගණන වැඩි වූ පමණට ගුණයද වැඩියෙන් ලැබේ. ඒ නිසා පැමිණි ඇති උපද්‍රවය මහත්බවනුව පිරිදකීමේ වාර ගරණ වැඩි කළ යුතුය කරනුවල හැටියට හත්වර විසයෙක් වර එකසි අටවර දහස්වර පිරිත් කරනු. අංගොලිමාල ආරක්ෂාව දිසාහි මේ දම්ම කතංසුනන්තුූ දිසාහි මේ යුද්ජන්තු බුද්ධ සාාසනයේ. ලිසාහි මේ තේ මනුජා භජන්තු ඒ දම්ම මේවා දපයන්ති සන්තෝ ලසාහි මේ කන්තිවාදානං අවිරෝධ පසන්සිනං සුලන්තු දම්මං කාලේන තංච අනුවිදයන්තුූ නහිජාතු සෝ මමං හිංසේ අ්ඥංවා පනකිංචිතං පපුම් පරමං සත්තිී රක්කේය තතසාවරේ ොෝ ගනක් නිසුන් ර ඇති අංගුලිමාාලතෙරන් වහන්සේට බොෝ සතුරෝ වූහ ගිය ගිය තැන සතුරෝ වූහ සාප කරන්නෝ බොහෝ වූහ සතුෝදුරුවලින් මිදීම සඳහා උන්වහන්සේ මේ ගාතා කීහ. අංගුලිමාල පිරිතෙහි මෙන්ම මේ ගාතා වලද අනුභාවයක් තිබියයුතුය සතුර නැති කාටත් මේ ගාතා භාවිතය ප්‍රයෝජනය වියහැකය සතුරෝදුරු ඇත්තෝ මේ ගාතා භාවිත කෙරෙත්තුවා පාඩම් කර උදේ හවස භාවිතා කරනු සතුරෝ මිතුරෝ වෙති. මත්්‍ය රාජ පිරිත. පුනා පරං යදා හෝමී මච්චි රාජා මහාසරේ උන්හේ සුරිය සන්තාපේ සදේ උදක කියත තතෝ කාකාච ගිච්චාච බකා කුලල සේනකා භකයන්තිෙ දිවා රත්තිං මච්චේ උප නිසීදිය. ඒේවං චිින්තේ සහං තත්ව සහඥාතිීහිපීලිතෝ කේනනුකෝපායේන ඥාති දුක්කා පමෝචයේ විචයින්ත එත්වා දම්මත්තං සච්චං අදස්ස පස්සයන් සච්චේටත්වා පමෝචේසිං ඥාතිී නංතං අතිකයන් අනුස්සරිත්වා සතං දම්මං පරමත්තං විචින්තයන් ආකාසි සච්චි කිරියන් යං ලෝකේ දුව සස්සං යතෝ සාරාමි අත්තානං යතෝ පත්thෝස්මි විඥුතං නාබිජානාමි සංචිච්ච ඒක පානම්පි ඉන්සිතං ඒතේන සච්ච වච්චේන පජ්ජුන්නෝ අभිවශ්‍යතුූ අභිත් අයන පජ්ජුන්න නිදිං කාකස්ස නාසය කාකං සෝකාය රන්දෙහි මච්චේ සෝකා පමෝචයේ සහමතේ සච්චවරේ පජජුන්නෝ අभිගච්චියය තලං නින්නංච පූරෙන්තුෝ කනේන අभිවස්සද ඒවන් රූපං සච්චවරං කත්වා විරිය මුත්තමං වස්සාපේසින් මහා මේගං සච්ච තේජයේ බලස්සිතුූ. සච්චීන මේ සමෝ නැත්තිී ඒ සාමේ සච්ච පාරමි. බෝසතාණන් වහන්සේ එක් කලක විලක මත්්‍ය රාජයෙක්ව සිට නියංකාලේදී සත්‍රයක්‍රියාකොට මහවැසි වස්සවා මත්සයන් බේරාගත්හ හෙත දැක්වවෙන්නේ චරයා පිටක පාලයේ ඒ පපුත දක්වා ඇති ගාතා පෙළයි ය වැසි වසන පිරිතාක් ලෙස බුරුමේ ඇතැම් පිරිත් පොත්වල දක්වා ඇත වැසි නැතිකාල් හි ඒ පෙදෙස්වල් වෙසින ජනයා සීලෙහි පිහිටවා තුනුරුවන් පුදමින් මේ පිරිත කියවා ගති හැකිවොත් වැසි ලැබිය හැකිය පිටකත්‍රයේ නැති පිරිත් ඒ කාරයන්ට යොදා ගනීම පිණිස පැරණිවිය තුන් විසින් සම්පාධිත බොහෝ පිරිත් හාගාතාද ඇත්තේ ඇනවම් පිරිත බොජ්ජංගපිරිත ආටානාටය පිරිත ජයපිරිත ගිනි පිරිත ජලනන්දන පිරිත ජිනපංජරය කුද්ධක ජිනපංචරය අටවිසිපිරිත ජාමංගලගාතා මහා ජෑමංගලගාතා රන්දනේ ගාතා යන මේවා ඉන් සමහරකි න්ත්‍ර විද්‍යාාවනු ඇතැම් ගාතා නොයෙක් වැඩට යොදාගෙන ඇත්තේය. ඒවායින් ප්‍රයෝජන ගනු කැමතියන් සඳහා ඒවායින් සමහරක් ඉදිරියට දක්වනු ලැබේ. බොජ්ජංග පිරිත සංසාරයේ සංසාරත්තාානං සබ්බ දුක්ඛ විනාසනේ සත්ථ ධම්මේච්ච බොජ්ජන්ගේ මාර සේනප අමදදනේ ගුජ්ජිත්වා ඒ චිමේ සත්තා තිහවා මුත්තකුත්තමා අජාතිං අජරා වාදිං අමතං නිබ්බයංගතා ඒව මාදී ගුණෝ පේතං අනේක ගුණ සංගහං ඕසදවං இමං මන්තං බොජ්ජංගංතං बනාමහේ බෝජ්ජංගෝ සති සංखाथෝ දම්මානං විචයෝ තතා විරියං පීති පස්සද්දී බොජ්ජං ගා්ජ තथෝ පර පෙක්க்கா බොජ්ජංගා ස්‍යේතේ සබබ දස්සිනා මනිිනා සම්ම දක්खाතා භාවිතා බහුලී කතා සංසතන්ති අභ්ඥාය නිබ්බානාච බෝධයා ඒතේන සච්ච ව්්‍යයන සොත්්‍යතේ හෝතු සබබදා ඒ කස්මිං සමයෝනාතෝ මොගගාල් ලන්නංච කස්සපං ගිලානේ දුुखිතේ දිස්වා බොජ්ජන්ගේ සත්්‍ය දේශයි අභිනන්දිත්වා රෝගා මච්චින්සු තංಖනේ ඒතේන සච්ච වච්చේන සො್ತතේහෝතු සබදා ඒකදා දම්ම රාජාපී ගෙලඥා ී පීලිතෝ චුන්දත්තේරේන தං ඒව බනාපෙත්වාන සාදරං සම්මෝදිවාන ආබාදා තම්හා ුට්టාසි ටානසෝ ඒතේන සච්ච වච්చේන සො್ತಿතේහෝතු සබදා පිහිනාතේ්ච ආබාදා තින්නම්පි මහේසිනං මග්ගා හත කිලේසාච පත්තානු පත්ති දම්මතං ඒතේන සච්ච වච්චයන සොත්තිතේ හෝතු සබ්බදා. මේ රෝග සුය පිණිස රෝගීන්ට කියන පිරිතකි රෝගයා බොජ්ජංග ධර්මදන්නා මේ පිරිතෙහි තේරුමදන්න කෙනෙක් වේනම් මෙයින් ගුණ බොහෝ ලැබේ ඉක්මනින් ගුණ ලැබේ අ්න්ට එතරම් ප්‍රකටගුණයක් නොලැබෙයි. ආටානාටිය පිරිත. අප සන්නේෙහි නාතස්ස ශාසනයේ සාධ සම්මතය අමනුස්සෙහි චන්ඩේහි සදා කිබ්බිස කාරහි පරිසානං චතසන්නං අහිංසායච ගුත්තියා යන්දේසෙහි මහාවීරෝ පරිත්තාන්තම් බනා මහේ. ವපಪಸಿಸ ಮತ್ತು ಚಕು ಮಂತಸ ಸರීමತో ಸಿಕಿಸಸಪී නಮತ್ತು ಸಬಬಭූතාನು ಕಂಪಿನෝ ವಸ ಭುස නಮ್ತು නಹಾತಕಸ තಪಸಿನೋ නಮತ್ತ ಕුಸಂದಸ ಮಾರಸೇನ පමද್ಧಿನෝ කೌනාಾගම ನස්ಸ නಮತ್ತು ಬ್ರಾಕ್ම ನಸವಸීමತು ಕಸಪಸಸಚ නಮತ್ತು ವಿಪಮುತ್ತಸ ಸಬ್ಬදී. නංගී රසස්ස නමත්್තුು ස್්‍ය පුත්ತස් සිරීමතු යෝ ඉමං දම්ම දේසේසී සම්බදුකා පනුවදනං ඒජාපි නිබ්පුතා ලෝකේ යතාා භූතං විපස්සසුන් තේජනා අපිසුුණා මහන්තා වීත සාදරා හිතන් දේව මනුස්සානං යන්න අමස්සන්ති ගෝතමං වි්ජාචරණ සම්පන්නං මහන්තං වීතසාදර ේ ච සම්බුද්ධා අනේක සතකෝටිය සබ්බේ බුද්ධ සම සමා සබේ බුද්ධා මහිද්දිකා සබේදස බලූපේතා වේසාරජ්්‍යේහු පාගතා සබේතේ පටිජානන්තිී ආසබං ටානමුත්තමං සීහනාදං නදන්තේතේ පරිසාසු විසාරදා බ්‍රහ්මචක්කාම් පවත්තෙන්තිී ලෝකේ අපටි වත්තිං බුද්ධ දම්මෙහි අට්ටා රසබි නායකා කන්ති සංකලක්කුණු පේතා සීතානු ವියංජන නාදර ව්‍යමපබාය සුප්පා සබේතේ මොනිකුජර බුද්ධෝ සබබjuනෝ ඒතේ සබබේ කියීනාಸವෝජිනා. ම පබ මහාතේජා මහා පഞ්ඥා මහබ්බලා මහාකාරුනිිකාදීරා සබ්බේසානන් සුකාාවහා දීපානාතා පතිට්ඨාච තානා ලේනාච පානිිනං ගතිබඳු මහේසාසා සරණංච හිතේසිනෝ සදේවකස්සලෝකස්ස සබ්බේ ඒතේ පරායෙන තේසාහං සිරසාපාදේ වන්දාමි පුරිසුත්තමයේ වචසා මනසාජේව වන්දා මේතේ තතාගතේ සයනේ ආසනේටානේ ගමනේ චාපි සබ්බදා සදා සුखේන රක්කන්තුು බුද්ධා සතිකරා තුුවන් තෙහි තුන් රක්කිතෝ සන්තෝ ್ෝ සබ බයහි සබ රෝගෝ විනිමුත්ತෝ සබ්බ සන්තාපි ව්ජිතෝ සබවර මතිකන්තුෝ නිබතෝచ තුන් බව තේ සං ස්ේන සීලේන කන්ති මෙච්ච බලේනච තේපි තුවන් අනුරක්කන්තු ආරෝගේන සුකේනච පුරිත්ති මන්ස්මිං දිසාබානයේ සන්තිභූතා මහිද්දිිකා තේපි තුම්හෙ අනුරක්කන්තුු ආරෝගේන සුකේනච දක්කි නස්මිං දිසාබනයේ සන්තිදේවා මහිද්දිිකා තේපි තුම්හය අනුරක්කන්තු ආරෝගේන සුකේන ප්ිමංච දිසාබාගේ සන්තිනාගා මහිද්දිිකා, තේපි, තුම්හෙ නුරක්කන්තු ආරෝගේන සුකේනච උත්තරස්මිින් දිසාබනේ සන්තියක්ක්කා මහිද්දිිකා තේපිතුම් හෙය, නුරක්කන්තුු ආරෝගේන සුකේනච. පොරත්ති මේේන දතරට්ටෝ දක්කිනේන විරුල්හකෝ පච්චිමේන විරු පක්කෝ ක්වේරෝ උත්තරන්දිසං. චතාාරෝතය මහාරාජ ලෝකපාලා යසස්සිනෝ තේපිතු මෙහේ අනුරක්කන්තු ආරෝගන සුකේනච. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිිකා තේපිතුම් මෙහෙ අනුරක්කන්තු ආරෝගන සුකේනච. ඉද්දිමන්තෝචයේ දේවා වසන්තුෝ ඉද සාාසනයේ දේපිතුම් හෙ අනුරක්කන්තු ආරෝගේන සුකේනච. සබ්බීතිෝ විවජ්ජන්තු, සෝකෝරෝගෝ විනස්තු. මාතයේ බවත්වන්තරායෝ සුකි දීගායිකෝ බව අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාාරු දම්මා වඩ්ඩන්ති ආයි වන්නං සුකම් බාලං. මේ පිරිත භාවිතා කරනත නැත්තාට අමනුෂ්‍යයන්ගෙන් කරදර ඇති නොවේ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ කලක් දිනපතා භාවිතා කළොහොත් අමනුෂ්‍යියයෝ ක්‍රීකරුවති දේව බැල්ම නිතර පවති ට එකසි අනූපහ අටවිසිපිරිත පිට එකසි අනු හය මහා මංගලගාතා දුටුගැමුණු රජතුමා භාවිතා කළ ආරක්ෂක ගාතා බුද්දෝ තිලෝක සරනෝ බුද්දෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරනං කේමං බුද්දෝ මේ සරනංවරං ගච්චාමි සරනං බුද්ධං නත්ති මයිහං බයං සදා දම්මෝ තිලෝක සරනෝ දම්මෝ සුරියු තමෝුණුද ඒවන්ත සරනං කේමං දම්මෝ මේ සරනංවර ගච්චාමි සරනං දම්මං නත්ති මයිහං බයංසදා සංගෝතිලෝක සරනෝ සංගෝ සුරියෝ තමෝුණුද ඒවන්තං සරනංගේේමං සංගෝ මේ සරනං වරං ගච්චාමි සරනං සංගන් නත්ති මයිහං යං සදා මේ ගාතා දුටුගැමුණු රජතුමා රන්්පතිහි ලියා හිස පලන්දෙයි කියති මේ ආරක්‍ෂාව සඳහා කීමට හොඳය. අලින්ගෙන් ආරක්ෂාවට රජගානුවර රජාසත රජතුමාට විශාල ශරීරයක් සහ මහත් කාය බලය ඇති මහගස් පෙරලන බලකොටු බිඳින ගෙවල් පොඩිකර දමන මිනිමරණ නාලාගිරිනම් නපුරු ඇතෙක් සිටියේය දෙවදත්තෙර රජුගේේ අනුමැතිය ලබා ඇත්ගෝවන් ලවා රාපොවා ඇතු මත්කරවා මහ හඬ නගා කුලප්පු කරවා බුදුරදුන් පිෙනුසිංහා වඩනා වීතියට උණුහන්සේ මරවනු සඳහා ඇත්තු යබීය. කෝප වූ ඇත්රාජතෙමේ ඉදිරියට හමුවන සියල්ල සුනු විසුණු කරමින් ගුගුර ගුගුරා බුදුරදුන් වඩනා පෙරමඟට ගියේය කෝප වී එන ඇතුට තතාගතයන් වහන්සේ මෙත් වැඩු සේක එයින් ඇතුගේ කෝපයක්ත් මතත් සංසිින්දිින සංසුන් වූ ඇත්තු හොඩ පහල්ලට හෙලා බුදුරාදුන් වෙත එළඹ ඉදිරියේ නිශ්ලව සිටියේය එකල්හි තතාගතයන් වහන්සේ තවන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් ඇතුගේ හිස පිරිමඳමින් මා කුංජර නාග මාසාදෝ දුක්खाංහි කුංජර නාග සමාදෝ නහි නාග හතස්ස කුංචර සුගති හෝති ඉතෝ පරංගතෝ යනාධිය වදාල සේක එකල්හි ඇතරජභාගිවතුන් වහන්සේගේ පාමුලින් දූලි ගෙන හිස ඉසගෙන ුදුරදුන් පෙනරනැතෙක් පස්සට ගොස් ඇත්थලට ඇතුළුව නිශ්චවසිටියේය අලින්ගෙන් ඇතුන්ගේ ආරක්ෂාවම සඳහා අදත් මේ ගය භාවිතා කරති නපරු අලින් ඇතුන් එනවිට සිහිකරති කියති තල්පත ලිය හේන් කුඹුරු ආරක්ෂා කරති ගොවිපල ආරක්ෂා කරති නුවන ඇති හැති හැටියට මේ ගාතාාවෙන් ප प्र්‍රයෝජන ලබති අටවිසි බුද්ධ පූජාව අටවිසි බුදු පූජා පැවැත්වීමේදී පළමුකොට මේ ගාථ කියා පිළිවලින් අටවිසි බුදුවරයන් වහන්සේලාට නමස්කාර කළ යුතුය. එක තන්හංකර බුදුරදුන් වැැඳීම. තන්හංකරවහයං බුද්ධං අරහන්තං සුනිම්මලං වන්දනීයං පූජනීයං නමාමිසිර සාධරං දෙක මේදං කර බුද්ධ வந்தනාවදං කරව්හයං සම්මා සම්බුද්ධං දීප දත්තමං පරාගුම් නෙය දම්මේසූ නමාමි සිරසාදරං තුන සරණං කර බුද්ධ வந்தනාව සරණං කරවහයං බුද්ධං සරණං සබ්බ පාණනං වි්්‍යාචරණ සම්පන්නං නමාමි සිරසාදරං ර ංකර බුද්ධ வந்தனාව දීපංකරවහයං බුද්ධං සුගතං අමතංஞ்ச සේ අමෝග වචනං සට්ட்டං නමාමිසිර සාදරං පහ கொොඩஞ බුද්ධ வந்தනාව கொොඩංයහයං සම්බුද්ධං සබ්බ ලෝක විදුම් ජිනාම් සරணං සබ්බ ලෝකස්ස නமாමිසිර සාදරං ය மගල බුද්ධ வந்தனාව මංගලෞ්හයං සම්බුද්ධං, ලෝකජෙට්ටං අනුත්තරං පුරස දම්මසාරතිං නමාමි සිරසාදරං හත සුමන බුද්ධ වන්දනාව සුමනවහයං සම්බුද්ධං මහාමමතිං මහාදයං දේව මනුස් සත්තාරං නමාමි සිරසාදරං අට රේවත බුද්ධ වන්දනාව රේවතවහයං සම්බුද්ධං සතුු සච්චං සුගම් බීරං කොච්ජත්වාන බෝද්ධ යන්තං නවාමිසිර සාදරං නමය සෝබිත බුද්ධ වන්දනාව සෝීතවහයං සම්බුද්ධං රන්සි මාලාච්ච සෝබිතන් භගවන්තං මහාතේචං නමාමිසිර සාදරං දහය අනොමදස්සී බුද්ධ වන්දනාව අනුවම දස්සිං සම්බුද්ධං ලෝකජෙට්ට, නරුත්තමං අනෝමnyaං විමලං නමාමිසිර සාදරං එකොළ පදුුම බුද්ධවන්දනාව පදුමාවහයං සම්බුද්ධං සන්තිදං පදුමානනං මහාදයං මහාපnyaං නමාමිසිර සාදරං දොළ නාරද බුද්ධ වන්දනාව නාරදවහයං සම්බුද්දං සාදරං සාර දස්සිනං සබ්බ සංයෝජනචින්නන් නමාමි සිරසාදරං දහතුන පදුමුත්තර බුද්ධ වන්දනාව පදමුත්තර සම්බුද්ධං සබ්බ සත්තානු කම්පකං දුරා සදං උග්ගතේජං නමාවිසිර සාදරං දහතර සුමේද බුද්ධ වන්දනාව සුමේ දව්හයං සම්බුද්ධං සබ්බ ලෝක හිතංකරන් පච මාර ජිතං සෙට්ठං නමාමි සිරසාදරං පහළව සුජාත බුද්ධ වන්දනාව සුජාතවහයං සම්බුද්ධං මහාකාරු නිකංවරං පරාගුං සබ්බ නෙයසූ නමාමි සිරසාදරං දාසය පියදස්සි බුද්ධ වන්දනග පියදස්සී නාම ජිනං සාදුනං පිය දස්සනං තෙලෝක මහිතං සෙට්ටං නමාමිසිරසාදරං දහත අත්තදස්සී බුද්ධ வந்தනාව අත්තදස්සී නාම බුද්ධං ලෝකස්ස අත්ත සාධකං අනන්ත කරුණා ඥානං නවාමිසිරසාදරං දහට දම්මදස්සී බුද්ධ வந்தනාව දම්මදස්සී නාමජිනං දම්මරාජං අනුත්තරං දම්මචක්කං පවත්තෙන්තං නමාමිසිරසාදරං න සිද්ධත්ත බුද්ධ වන්දනාව සිද්ධත්ථවයං සම්බුද්ධන් සබත්ත සිද්ධි ස්කාරකං සිද්ධ මිද්ධ ගුණන් සේටන් නවාමිසිර සාදරං විස්ස තිස්ස බුද්ධ වන්දනාව තිස්සාාවහයං ලෝකනාතං අසමප්ප පටිපුග්ගලං දුරා සදං වීතරාගන් නමාමි සිරසාදරං විසි එක පුස්ස බුද්ධවන්දනාව පුස්සනාමං දේවදේවං දේවමානුස පූජිතං පංච නෙත්තං දසබලන් නමාමි සිරසාදරං විසි දෙක විපස්සී බුද්ධවන්දනාව විපස්සිව්හයං සම්බුද්ධං සත්තං ඥානචක්ොනාව විපස්සිතං ඉමං ලෝකං නමාමිසිර සාදරං විසිතුන සිකී බුද්ධවන්දනාව සිකීවහයං ලෝකනාතං අසම අසමප්ප පටිපුක්්ගලං මහාදයං මහා ප්nyaං නමා මිසිර සාදරං විසිහතර වෙස්සබූ බුද්ධ වන්දනාව වෙස්සබූ නාම සම්බුද්ධං ජිත මාරං මහාසයං මහාවීරං දසබලං නමාමිසිර සාදරං විසිපහ කකුසඳ බුද්ධ වන්දනාව කකුසන්ධවයං බුද්ධං සං සංසාරෝගා මහ්බයා බහුද්ජනේ තාාරයන්තං නමාමිසිර සාදරං විසිහය කෝනා ගමන බුද්ධ වන්දනාව කෝනාගමන සම්බුද්ධං යෙය දම්මේසු කෝනගං ජිතමාරං මහාවීරං නමාමිසිර සාදරං විසිහත කස්වප බුද්ධ වන්දනාව කස්ස පවහයන් සම්බුද්ධන්, ධම්ම රාජං මහබ්බලං දේවින්ද පූජිතං සෙට්ටං නමාමිසිර සාදරං විසි අට ගෝතම බුද්ධ වන්දනාව ගෝත ම්‍යිය සම්බුද්ධං චතුසච්ච රසුත්තමං පායිතං නර දේවානං නමාමිසිර සාදරං මේ ගාතා කියා අටවිසි බුදුවරයන් වහන්සේලාට වැඳ මතු දැක්වෙන ගාතා කියා මල් පහන් ආදිය පූජා කරනු පහන් පූජාව පජ්ජ ලන්තෙීමේ දීපේ අන්ධාර විනෝධනේ අට්ටවීසති බුද්ධානං නත්වා පූජයමි සාධරං අඳුර දුර කරන්නා වූ මේ පහන් අටවිසි බුදුවරයන් වහන්සේලාට නමස්කාරකොට පූජා කරමි පූජාවේවා වන්න ගන්ධ ගුණෝපේතං ඒතයි පුප්පේ මනෝරමේ අට්ටවීසති බුද්ධානං නත්වා පූජයමි සාදරම් මහා වර්ණයනා සුවදින් යුක්ත වූ මනරම් වූමේ මල් අටවිසි බුදුරයන් වහන්සේලාට නවස්කාර කොට පූජා කරමි පූජාවේවා සුවඳදුම් පූජාව චන්දනාහි දීහි සුකත දූපමේතං මනෝරමං අට වීසති බුද්ධානං නත්වා පූජේමි සාදරං සඳ නාදියෙන් මනාවට කන ලද මේ මලරම් සුුවදදූම් අටවිසි බුදුවරයන් වහන්සේලාට පූජා කරමි පූජාවේවා පැන් පූජාකිරීම නිම්මලං සීතලං ඒතං මදුරං දක්කි නෝදකං අට්ට වීසති බුද්ධානං නත්වා පූජයමි සාධරං නිර්මල වූ සිල් වූ මිහිර වූ මේ දක්කි නෝදකය අටවිසි බුදුවරයන් වහන්සේලාට වැද පූජා කරමි පූජාවේවා ගිලන් පස පූජාව මදුරං ආමය හරං ගිලානපච්චයන් ඉමං අට්ට වීසති බුද්ධානං නත්වා පූජයමි සාදරං ෝග දුරකරන්නාවූ මේ මිහිර වූ කියලන් පස්ස අටවිසි බුදුවරයන් වහන්සේලාට වැඳ පූජා කරමි පූජා වේවා දැහැත් පූජාව නාගවල්ලි දළං ඒතං චුන්න පූගාදී සංයුතං අ්ට වීසති බුද්ධානං නත්වා පූජයමි සාධරං හුණු පුවක්කාදී යුක්තු වූ මේ දහැත් අටවිසි බුදුවරයන් වහන්සේලාට වැඳ පූජා කරමි පූජා වේවා අටಿ ಬುදරಯන් වැಂದ ೇಟಿಕ್ರಯ ತಹංකරෝದංකರ, ಅಥෝපಿಸරಣංකරෝ ದීಪංಕರෝಚ සಂಬುද್धෝ ಕොಂಡ್ಯෝ ದීಪದುತ್ತಮು මංಗಲෝಚ ಸುමನෝಚ ರೇವತೋ ಸෝಭಿತೋ ಮುුණಿ ಅනෝಮದ್ಸಿ ದಮು නාಾರದෝಪದುಮುತ್ತರ ಸುಮೇದෝಚ ಸುජಾತෝಚ ಪಯද್ಸಿ මහාಯಸು ಅತ್ಥದ್ಸಿ දම්್මದಸ್ಸಿ ಸಿದ್ධತ್ತോ ೋකනාಾಯकोෝ තිಿස්ෝ ු್ෝජ සබුද්ධෝ විපස්ಸී සිಕී වෙස්සභූ කකුසන්දෝ කෝනාගමනෝ කස්සපෝ ගෝතමෝමුණ අට වීසතිතේ බුද්ධා සබ්බ සත්ತ හිත්್තේ රතා තේසාහං සිරසාපාදේ අභිවන්දා මිසාදරං අසූමහා ශ್්‍රාවක පූජාව අසුහා ශ්‍රාවක පූජාව කිරීමේදී මේ ගාතාව කියಯ වැඳ පූජා පවත්වනු ಕොಂಡ್ಯ ಬ್ಿಯෝ ವ್ప போ මಹනාಮෝಚ ಅಸ್ಸಜී ಉಪತಿಸ್ಸೋ ಕೋಲಿತೋ ಪುನ್ನು ಅನರುದ್ದೋಚ ಕ್ಸಪో ಬද್ಧಿಯ ಕಿಂಬಿಲೋ ಪು್న్నು නಂದು ಆනಂರಾಹುಲ ಉපಸೇನෝ నాಲකೋ ದಬ್ಬ ಸೋನೋ ಸೀವಲಿ ಸೋಭಿತ ಸುනාಪರಂತකෝ ಪುನ್ನು ರವತో ಪುಣರೇವತో ಕುಮಾರಕ್ಸಪೋರಾದೋ ವಂಗಿಸು ಸೋಭಿತో ಬಗುಸೇలుುದಾಯಿಚ್ಚ ಬද್ಧಾಲಿ ಬද್ಧಿಯෝಚ ಲಕಂထකෝ ය කప్්పෝ दुබයෝ ජතුखన్నచ පෝසලෝ පුන්නකෝ කේමකෝ නන්ంద පසීವෝ చහෙමකෝ මෝගరాජජිතో తස්සో මෙ్గೂ පిංගියෝ සි මේගියෝ කොට්టితෝ చන්නෝ ఉපවානෝచ බද්ධජී කపිනකෝ මහා කප්పి රට්ట පාලෝచ වක්කලි සාගత ලක්కනෝ చాපి බාරද్වාජෝ ගවంපති ಯಸೋಪುన్నಜී ಕಚ್ಚාನು ಪಂತකෝ ಚೂಲಪಂತකෝ ಪಿಲಿಂದವಚ್ಚು ಕಂಡදාನು ಬ್ಹಲ ನದಿ ಕ್ಸಪೋ ವದ್ರಾವುದು ಅಂಗುಳಿಮಾಲು ಕಸ್ಸಪು ಗಯಕಸ್ಸಪో ಅಸೇಲಕ್ಸಪೋ ದೀರ ಸಕ್ಯಪುತ್ತో විಸಾರದು ಉುವೇಲಕಸ್ಸಪೋತೇರೋ ಸುಭೂತಿ ಸಹಯೋಪಿಚ ඒතේසිී ති මහාතේරා මහන්තා ජිනසාාවකා තේසාහන් සේරසාපාදේ අභිවන්දාමි සාධරන්. අසුමහා ශාවකයන් වහන්සේලාට මල් පහන් ආදිය පිදීීමේදී අටවිසි බුදුවරැන් වහන්සේලට පූජා පැවැත්වීීමේ දී කියන ගාතාද මදක් වෙනස්කොට භාවිතා කළ හැකිය. අසුමහා ශාවකයන් වහන්සේලාට පහන් පිදී දී ගාථාව මෙසේ වෙනස් කර කියනු පජ්ජලන්තේ ඉමේ දීපේ අන්දකාරේ විනෝධනේ අසීතිී මහාතේරානං නත්වා පූජේමි සාදරන් අන්ගාතාද සුදුසුසේ එසේ වෙනස් කරනු අසුමහා ශාවකයන් වහන්සේලාට ආහාර පූජාව නානා සූපව්‍යන්ජනේහි මදුරේහි එලේහිච කජ්ජාදීහිච සංයුක්තං ඒතං පනීත භෝජනං අසීති මහාතේරානං නත්වා පූජයමි සාදරන් පිරිකර පූජාව පරිකාරාණ ඒතානී පටියත්තාානි සාධකං අසීති මහාතේරානං නත්වා පූජේමි සාදරං අග්‍රෂාවක වදනා ොහෝ හාවල බදු පිළිමේ දෙ පස සැරියුත් මුගලන් යන අග්‍රෂාවක මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමාද තනාඇත එබඳ තැන්වලදී අග්‍රෂශාවකයන් වහන්සේලාටද වැඳම් පෙදුම් කිරීම සුදුසුය. සැරියුත් මහතෙරුන් වහන්සේට වැඳීම. යෝ පබ්බජී ජාති සතානී පංච පහාය කාමානිි මනෝරමානී වීතරාගං සුසමාහිතන්ද්‍රියන් පරණි බුතං වන්දේ සාරිපුත්තාං කන්ති බලෝ පටවි සමූ නකුප්පති නචාපි චිත්තස්ස වසේන වත්තති අනුකම්පකෝ කාරුණිකෝජන බුතෝ පරනි්බుතං වන්දේ සාර පුත්තං චන්ඩාලපුත්තෝ යතාානාගරං පවිට්ठෝ නී්ච මනෝ චරති කපාල්ල හත්ෝ සතා අයං විචරති සාරිපුත්තෝ පරිනිබ්පුතං වන්දේ සාරිපුත්තං. මුගලන් මහතෙරුන් වහන්සේට වැැඳීම. යෝ පබ්බජී ජාති සතානිී පංච පහයකාමානි මනෝරමානී තං වීතරාගං සුසමාහි තන්ද්‍රියන් පරනිබ්බුතන් වන්දේ මුොක්ගල්ලානං. කන්ති බලෝ පටවි සමූ නකුප්පති නචාපිචිත් අස්ස වසේනවත්තති අනුකම්පකෝ කාරුණිකෝ චනිබුතෝ පරිනිිබుතං වන්දේ මොගගල්ලානං චණඩාලපුත්තෝයි යතා නගරං පවිට්ටෝ නීච්ච මනෝ චරති කපාලහත්තු තතා අයං බිචරති ඔගගල්ලානු පරනිබుතං වන්දේ මොගගල්ලානං බෝධි පූජාව චసංඛ්‍ය කල්ප ලක්ෂය අෂ්ට අසං්‍ය කල්පලක්ෂය ශෝඩශ්‍ර අසංක්‍ය කල්පලක්ෂය වූ අති දීර්ග කාලයන්හි පෙරුන් දහම්පිරූ සියලම මහා බෝධි සත්වයන් වහන්සේලා ලෝතුරා බුදුබව ලබන්නේ බෝධි මූලයකදීමය එයින් පෙනෙන්නේ පාරමිතා සම්පූර්ණය කර ඇතත් ලෝතුරා බුදුවීමට බෝධියක සහය ඕමනාභාවය පාරමිතාවක් ඇති පසේ බුදුවරයෝ කොතනත් බුදු ඇති උන්වහන්සේලාට බෝධයක් ෝමනා නැත මහා පාරමිතා කුසලස්කන් දෙයක් ඇති මහා බෝධිසත්වයන්ට බෝධයක් නැතිව බුදු විය නොහැකිවීමටත් පසය බුදුරෑන්ට බුදුුවිය හැකිවීමටත් හේතුවක් තිබේ යුතුය එය විමසය යුතු කරුණකි පසේ බුදුවරයන්ට බාධා කිරීමට මායෝ නොප මිනති ලෝතුරා බුදෝරයන්ට ාධාකිරීමට ලෝතුරා බුදුවීම වැලැක්වීමට මාරයෝ පැමිණති ලෝතුරා බුදුවන බෝධි සත්ත්වයන් විසින් මාරයන් පැරදිවය යුතුය මාරයන් පැරදිවීමට බෝධියෙන් ලැබෙන යම්කිසි බලයක් තිබිය යුතුය ඒ උපකාරය ලැබීම සඳහා මහා බෝධි සත්වයන් බුදුවීම සඳහා බෝධියයක් සොයා ගන්නවා විය හැකිය මහා බෝධිසත්ත්වයන්ට මරුන් පැරදිවීමට උපකාරවන මේ බෝධිය සෙස්සන්ටද සුව නෝනරෝග සුවකරගැනීමට දර්වන් ලැබීම රැකයා ලැබීම රැකයා සපලවීම අන්තරායන්ගෙන මිදීම යනාදිියයට උපකාර ලැබිය හැකි වස්තුවක් ලෙස සලකති. එබැවින් දේව්ඥයෝ ශාස්ත්‍රකාරයෝ බහෝ දෙනාට නොය කරනුවලට බෝධි පූජාව නියම කරති. බෝධි පූජාවෙන් ප්‍රයෝජන වූ බවද බොහෝ දෙනා කියති. නියංකාලවලදී වැසි ලැබීම සඳහා දේව පූජා ආදිය කරනු දක්නාා ලැබෙයි දෙවියන් පිදීමට වඩා වැසි ලැබීමට බෝධි පූජා උත්සව පැවැත්වීම හොඳ බව පැවසීයුතුය කදමුත්තර බුදුරදුන්ගේ බෝධියයට පූජෝත්සවයක් පැවැත්වීමේ දී මහා වැස්සා කැතිවූ බවත් එදා අයට සහභාගේ වූ පුද්ගලයකේ මහා වැස්සේ දී අකුණු සැරයක් වැදී මරණයට පත්ව බෝධීයට පැනිසීමේ පින් දෙවල උපන් බවත් උපධාන පාලයේ දක්වා ඇත ඒ ඇත්තේ ගන්දෝද කීය තේරාපදාන යනනාමේනිි. බෝධි පූජ උත්සය පැවැත්වීමේ දී මහා වැසි ඇතිවෙනවා අප විසින්ද කීපවාරයක් දැක ඇත්තේය වර්ෂාව ලැබීම සඳහා බෝධි පූජෝත්සවයක් පවත්වනොවා නම් බොහෝජනයා එකතුව එය විශාල අන්දමින් කළ යුතුය. බෝධි මළුව හැමද මල් අසුන් සෝදා පවිත්‍ර කර සුදුවැලිස කොඩිහා මල් මාලා එල්වා සුවඳ පැරින් බෝධිය නහවා මල් පහන් සුවඳ දුමාදිය පුදමින් මේ උත්සවය පැවැත්වීයුතුය එක් දිනක් පූජ අඋත්සුවය පැවැත්වීමෙන් වැසිනොලදහොත් තෙදිනක් හෝ සතියමු හෝ පූජාව පැවැත්වීයුතිය පූජාව වර්දවා කිරීම ෝ සුවකර ගැනීම ආධදිය පිණස්ස බෝධි පූජා පවත්මනෑ තැම්හු බෝධියයට පූජා කරමිය මල්පහන් ආදිය බෝධිය සමී පේතබා බුදුන්ට මල්පුද්න වන්න ගන්දගුණෝ පේතංයනාදී ගාතාවද ගනසාරප්ප දිිත්්‍යයනය නාදී ගාතාවද කියති. එසේම බුදුන්ට සුවந்தදුම් පැන්ආදිය කරන ගාතා කියති. එසේ කරණයගේ ඒ පූජාව බුද්ධ පූජාව බෝධි පූජායන දෙකටව නැතියක් වෙයි. එසේ වරදවාකරන පූජාවලින් රෝග සංසිදීම් ආදිය සිදු වෙතැයි නොසිතියහැකය බෝධීන් වහන්සේට මල් පහන් සුවඳදුුම් පිදී මේේදී කියයුතු ගාතා මෙහි කලින් සඳහන් කරඇත ඒවා භාවිතා කරනු බෝධි පූජාවක් කිරීමේ දී බුදුරජාණන් වහන්සේට සෙවන දුන්නා වූද මරුන් පැලදවීමට සහය වූද බුදුරදුම් විසින් නේත්‍ර පූජාවක් කරන ලද්දාා වූද. මිනිසුන් විසින් හා දේව බ්‍රක්්මයන් විසින් අන්න අරෙන් පුදන ලද්දාා වූද පරම පූජනීය මහා ආනුභාව සම්පන්න වස්තුවක් වන දමදිව ශ්වීමහා බෝධීන් වහන්සේ සිහිකර එයට වඳමි පුදමි. යන අදහස පැරදරිකරගෙන බෝධියට වැඳුම් පෙදුම් කළ යුතුතිය. පිළිමේ හා බෝධිය බොහෝ බෝධීන් වහන්සේලා සමීපයේ බුදුපිළිම තබා ඇත ඒ නැත්තේ බෝධි පූජාවකට බාධාවකි බෝධි පූජාවක් කිරීමේදී පූජා ද්‍රවියන් බුදුපිළිම ඉදි්‍රියනු තබා බෝධිය සමීපේ තබා පූජා කිරීම හොඳය පූජා ද්‍රව්‍යියන් බුදුපිළිම ඉදි්‍රයේ තබා බෝධි පූජාවක් කිරීම අවුලක් ඇතිවෙයි රෝගුවෝකර ගැනීම ග්‍රහාපල දුරුකර ගැනීම ආදී විශේෂ කරුණක් වු දෙෙසා බෝධි පූජාව පවත්වනවා නම් බෝමල්ලුව හැමද පිරිසුදු කළ යුතුය මල්ලසුන් සෝදා පිරිසිදු කර යුතුය ඒ වැඩ ආතුොරයා සියතින්ම කරනවා නම් වඩා ගුණ ලැබෙන බව කියය යුතුය බෝමල්ුවවෙහි සුදුවැලි හා ලද පස් මල් ඉස කොඩි එල්වා මල්දම් එල්වා බෝධිය සරසවා පූජාව කිරීම වඩාත් හොඳය. පවිත්‍ර කිරීමෙන් පසු පූජාදරවිය මල්ලසුන්ල තබා ආතුරයාම ගාතා කියා පූජා පැවැත්වීමට සමත්නම්. ඔහු විසින්ම තමාගේ අභිමතාතේ සලකා පූජාව පැවැත්වී යුතුය. ආතුරයා ඒ කරගැනීමට ආසමත්නම්. දන්නා අන්කෙනෙකු ලවා ගාතා කියවා ගත යුතුය. පූජාව කරවන තැනැත්තා විසින් ආතුරයා ලවා පසක පිහිටුවා බෝධයට වන්දවා. සිටියදීම ආතුරයාට පන්සිිල් සමාධන් කරවා නතු දැක්වෙන වන්දනාගාතා කියවා වන්දනා කළ යුතුය බෝධි වන්දනාගාතා යස්ස මෝලේ මහා සත්තෝ ජිත්වා මාරං මහබ්බලං පත්ෝ සබ්බු සෙට්ං වන්දේතං බෝධි මුත්තමාං යස්ස මෝලේ නිසී ඉදිත්වා සත්තාහං ලෝකනායකෝ විමුත්ති සුක සංවේදී වන්දේතං බෝධි මුත්තමං යස්ස පූජේසි සම්බුද්ධෝ සත්තාහං සකලෝචනේ පූජිතං නරදේවේහි වන්දේතං බෝධි මුත්තමං ආයුම් ආරෝගතං වඩං යස්ස යසංකිත්තිං දනම්බලං වඩඩෙන්තං පූජයන්තානං වන්දේතං බෝධි මුත්තම දුක්කං රෝගං බයංවේරං සෝකං ජානං උපද්ධවං හරන්තං පූජයන්තාානං වන්දේතං බෝධිමුත්තමං ප්ඥකාම්හි වි්యෝහි නරදේවේහි සාදරං වන්දිතං පූජිතං සෙට්ටං වන්දේතං බෝධිමුත්තමං සබ්බකාම දදෝ බෝධී සබ්බ දුක්ඛ විනාසකෝ වන්දතෝ දේතු මේ සන්තිී බෝධිරාජා නමත්තුතේ මේ ගාතා කියයා බෝධි වන්දනාව නිතර කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනු ඇත කලින් සඳහන් බෝධීන් වහන්සේට මල් පහන් ආදිය පොදුන ගාතා කියයා මල් පහන් ආදිය පිදිය යුතුය වැදුම් පිදුම් අවසානයේ මතු දැක්වෙන ගාතා කියා ආතුරයාට සෙප් වැඩිය යුතුය බෝධි පූජා ශාන්තය මහාದಯෝ මහාಸ್ತෝ බෝධಿಮೂಲೆ නිಸೀದයේ පචමාಾරೆ ಪಾರಜತ್වා ಪೋಸಂಬෝධಿ මුುත්್ತමං ඒತೇනಸ್ಚವ್ಚන ಸොತ್ತಿತೆ ಹෝතුು ಸದ ජයಯහිಿ බුද್්ධಸ ಸಿරීමමತෝ අයං මාಾರಸ್ಸಚ පಾಪಿමತෝ ಪරාජಯෝ ಉග್ගගෝಸಯුම් බෝධಿමಂ්ಡೆ පමෝದಿතා ජයಂ ಥදා නාග ගಣ මහೇසිಿනෝ. ඒතේන සච්చේන සුවත්ති හෝතු ජයෝහි බුද්දස්ස සිරී මතෝ අයං මාරසච පාපි මතෝ පරාජයෝ උග්ගගෝ සයුම් බෝධිමණ්ඩේ පමෝදිතා සුපන්න සංගහපි ජයන් මහෙසිනෝ ඒතේන ස්చේන සුවති හෝතු ජයෝහි බුද්දස්ස සිරී මතෝ අයං මාරස්සච පාපි මතෝ පරාජයෝ ఉගග ගෝ සයුම් බෝධිමණ්ඩේ පමෝදිිතා ජයන් තදා දේව ගනාා මහේසිනෝ ඒ තේන සච්චේන සුවත්ති හෝතු ජයොහි බුද්ධස්ස සිරී මතෝ අයං මාරස්ස්ජ පාපි මතෝ පරාජයෝ උගගගෝසයුම් බෝධිමණ්ඩේ පමෝධිතා ජයන් තදා බ්‍රහ්ම ගනාාපි මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ ගාතා රෝගයක් සුවකිරිම සඳකීමේදී ගාතාාවල අන්තිම පෙළ ඒ තිේන සච්ච වච්චේන රෝගතයේ වූප සම්මන්තුූ යැකීම වඩා හොඳ බව සැලකී යුතුය. අවසානයේදී බෝධීන්ට අරක්ගෙන සිටි දේවියන් ඇතුළු සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරවේ යුතුය. ධාරණ පිරිත. මේ බුරුමමා කකුරෙන් මුද්්‍රිත පොතකින් පිටපත් කරගන්නා ලදී. මේ පිරිත භාවිතයෙන් ආරක්ෂාව සැලසන බවත්, රෝග සුවන බවත් නීරෝගීවදිගු කලක් ජීවත්ව හැකි බවත්. ක් දෝෂ දුරුවන බවත් දියුණුවන බවත් කියාතිබේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධානන් ජීවිතස්ස නසක්කා කේනචි අන්තරායෝ කාතුම් තතා මේ හෝතු අතිතන්සේ බුද්දස්ස භගවතෝ අප්පටි හතං ඥානං අනාගතන්සේ බුද්දස්ස භගවතෝ අපපටි හතං ඥානං ප්චුප පන්නන්සේ බුද්දස්ස භගවතෝ අපටි හතං ඥානං හිමේහිතීහි දම්මේහි සමන්නාගතස්ස බුද්දස භගවතෝ සබ්බං කායකම්මං ඥානපොබ්බංගමං ඥානාානු පරිවත්තං සබබං වචීකම්මං ඥානම්පුොප් බංගමං ඥානානු පරිවත්තෙන් සබ්බං මනෝකම්මං ඥානම්පු ්බංගමං ඥානාානු පරිවත්තං ඉමෙහි චහි දම්මේෙහි සමන්නාගතස්ස බුද්දස්ස භගවතෝ නත්ති චන්දස්සහානි නත්ති දම්ම දේශනායහානි නත්ති විරි අස්සහානී නත්ති විපස්සනාය හානි නත්ති සමාදිස්සහානි නත්ති විමුත්තියාහානිී. ඉමේහි දවාදසෙහි දම්මෙහි සමන්නාගතස්ස බුද්දස්ස භගවතෝ නත්ති දවා නත්ති රවා නත්ති අප්පුට්ठ නැත්ති වේගා ඉත්තං නත්ති බ්‍යාම වට්ට මනෝ නත්ති අප්පටි සංකාරුපෙක්කා ඉමෙහි අට්ටා රැසහි දම්මෙහි සවන්නාගතස් බුද්දස්ස භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධාන නැති තතාගතස්ස කාය දුච්චරිතං නත්ති තතාගතස්ස වචී දුච්චරිතන් නත්ති තතාගතස්ස මනෝ දුච්චරිතං නත්ති අතිතන්සේ බුද්දස්ස භගවතෝ පටිහතන්යාානන් නති අ නාගතන්සේ බුද්දස්ස භගවතෝ පටිහතං ඥානං නත්ති පච්චුප පන්නන්සේ බුද්දස්ස භගවතෝ පටිහතං ඥානං සබබංකායන් කම්මං ඥානම් පුබ්බංගමං ඥානානු පරිවත්ත සබ්බං වචීකම්මං ඥානං උබ්බංගමන් ඥානානු පරිවත්තං සබබං මනෝකම්මං ඥාන පුබ්බංගමං ඥාඥයානු පරිවත්තං ධාරණ අමිතං අසමන් සබ්බ සත්තානං තානං ලේනං සංසාරං බයං බීතානං අග්ගන් මහතේජං இමං ආනන්ද ධාරන පරිත්තාන් ධාරෙහි චාරයෙහි පරපුජ්ජාහි තස්සකායේ විසන්න කමෙය උදකේන ලග්ගේය අගගීන ඩහයිය නානාබය විනාසකේ ඒකාහිකෝ න දවාහිකෝ න තීහිකෝ න චතුහිකෝ න උම්මත්තකං න මූල්හකං මනුස්සෙහි අමනුස්සේහි න හිංසකෝ තං ධාරණ පරිත්තං යතා කතමේ ජාලෝ මහාජාලෝ ජාලිතේ මහාජාලිතේ පුග්ගේ මහාපුග්ගේ සම්පත්තේ මහා සම්පත්තේ බූතංගම්හි තමංගලං ඉමංකෝ පනානන්ද ධාරණ පරිත්තං සත්තෙහි දම්මා සම්බුද්ධ කෝටීහි අසිතං වත්තේ අවත්තේ ගන්ද අගන්දේව නෝමේ අනෝමේ සේවේ අසේවේ කායේ අකායේ ධාරණ අධාරණේ ඉල්ලී මල්ලි තිල්ලි මිල්ලි යෝරුක්කේ ම යෝරක්කේ බූතංගමිහි තමංගලං. ඉමංකෝ පනානන්ද ධාරණ පරිත්තං නව නෞතියා සම්මා සම්බුද්ධ කෝටීහි බාසිතන් දිිට්ටිලා දන්ඩිලා මන්ತಿලා රෝගිලා කරලා දුබ්බිලා ඒතේන සච්ච වච්චේන සොතුತේ මේ හෝතු සබ්බදා ෝපදේශය නිමි